හුඟක් දෙනෙක් ඉංග්‍රීසි භාෂාව කතා කරාට සමහර අවස්ථාවලදී ක්‍රියාපදවල අඩුපාඩුව නිසා සමහර අදහස් කියාගන්න බැරි වෙනවා. අපි කොච්චර ඉංග්‍රීසි පන්ති ගියත් අපි සාමාන්‍යයෙන් ක්‍රියාපද පාඩම් කරන්න, අත්‍යවශ්‍ය ක්‍රියාපද පාඩම් කරන්න කම්මැලි. ගොඩක් දෙනෙක් ඉංග්‍රීසි කතා කරන්න බැරි හේතු ගණනාවක් මම අවුරුදු 23ක් තිස්සේ උගන්වමින් සහ ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිමින් මම සොයාගෙන තිබෙනවා හේතු. ඒ කියන්නේ roots, causes, reasons why we can't speak in English. මේකට හේතු මම එකින් එක ඉදිරි වීඩියෝස් වලදී මම ඉදිරිපත් කරනවා. මම ඔයාලට උගන්වන්න යන්නේ ලස්සන ක්‍රියාපද දෙකක්. එකක් තමයි මේ කුඩය. අපි වහිනකොට මේ කුඩේ දිග හරිනවා කියන අදහස. දැන් ඔයාට පුළුවන්ද කුඩේ දිග හරින්න? Can you unfurl? Unfurl, UNFURL. Can you unfurl the umbrella? ඔයාට පුළුවන්ද කුඩේ දිග හරින්න? එතකොට Can you unfurl the umbrella? The umbrella කියලා එන්න එතන. ඊට පස්සේ දිගෑරපු කුඩේ අපිට කියන්න පුළුවන් කෙනෙකුට, ඔයාට පුළුවන්ද කුඩේ අකුලන්න? කුඩේ අකුලනවා. කැන් ඔයාට පුළුවන්ද කුඩේ අකුලන්න කියලා කිව්වොත් එහෙම can you furl the umbrella, can you furl the umbrella, can you unfurl the umbrella, can you unfurl the umbrella කියලා කියන්නේ ඔයාට පුළුවන්ද කුඩේ දිගාරින්න. Can you furl the umbrella කියලා කියන්නේ ඔයාට පුළුවන්ද කුඩේ අකුලන්න. Furl and unfurl. Unfurl කියලා කියන්නේ කුඩයක් දිගාරිනවා. Furl කියලා කියන්නේ කුඩයක් අකුලනවා. මේ වචන දෙක ඉතාම වැදගත් වෙනවා. මේ කුඩේ අකුලන එකටයි, කුඩේ දිගාරින එකටයි.